හයි ගයිස් වෙනදා වගේම අදත් සුබ දවසක් කියලා පිළිගන්නවා NASA BetX YouTube channel එකට මගේ යාළුවෝ හැම දිනම. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ 1x bet play කරන ඔයාලා හැමෝම දන්න aviator game කියන සුපිරි game එකත් එක්ක. ඉතින් ඔයා මගේ වීඩියෝ බලන අලුත් කෙනෙක් නම් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් channel එකත් subscribe කරන්න. ඉතින් වීඩියෝ එක අවසානයේ ඔයාලගේ අදහසුත් පහලින් comment කරන්න කියලා තිල්ලනවා මම. වීඩියෝ එක skip නොකර අන්තිම වෙනකම් බැලුවොත් ඔයාලට මේ game එකේ නොදන්න බොහෝ දේවල් නැගීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් තවත් දෙයක් මතක් කරන්න අපගේ ප්‍රවර්ධන ගේතේ මගින් නවගිනුමක් ආරම්භ කරන ඕනෑම කෙනෙකුට PL200 අමතර මුදලක් සමග 100% ෆ්‍රී බෝනස් මුදලකුත් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් ඉරදිස්සන අංගයේ WhatsApp අනවිඩියක් මගින් අදාළ විස්තර දැනගන්න ඔබට පුළුවන්. හරි අපි එන යමු අද වීඩියෝට. ඉතින් රුපියල් 2700ක මේන් බැලන්ස් එකක් තියාගෙන තමයි අද මම සෙල්ලම් කරන්නේ. බලමු අද මට මේකෙන් ගේමක් ගා ගන්න පුළුවන් වේවිද කියලා. මම ගේම් එකට ආපු වෙලාවෙ ඉඳලම ඩබල් බෙට් එකක් තමයි යන්නේ. මුලින්ම පොඩි බෙට් ප්‍රමාණයක් තමයි දැම්මේ. ඉතින් එක බෙට් එකක් මගේ මේන් බැලන්ස් එක අප් කරනවා. අනිත් බෙට් එක ෆ්‍රී බෙට් එකක් විදිහට තමයි යවන්නේ. ඉතින් හිස්ට්‍රිය ආපු ගමන් බැලුවා. හිස්ට්‍රිය ලොකු රන්නයක් දීලා තිබ්බේ නැහැ. ඔයාලට තින් කියන්නේ අනිවාර්යෙන් හිස්ට්‍රිය බලන්න, ඉන්න ප්ලේයර්ස්ලා බලන්න. ලෝන් රන් එක වගේ යන්න ට්‍රයි කරනවා නම් ටයිම් එක හොඳ වෙන්න ඕන, නැත්නම් වැඩක් නැහැ. අපේ තියෙන සල්ලි ටික නිකම්ම ලොස්ට්ලා යනවා. ඒකයි වෙන්නේ. ඉතින් බලමු. මම 40 බෙට් දෙයක් තමයි යවන්නේ. මට පුළුවන්ද ලෝන් රන් එකට යන්න කියලා. ඉතින් මම ට්‍රයි කරනවා අනිවාර්යෙන්. මේ ටයිම් එක හොඳයි. ලෝන් රන් ගන්න කෙනෙක්ට අද මම අලුත් ට්‍රික්ස් එකක් කියලා දෙනවා. ඉතින් ඒක හොඳට ආගන්න. ලෝන් රන් වලින් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නෝ නම් මේ ක්‍රමය අත්දැක බලන්න. අනිවාර්යයෙන්ම ගේමක් ගහන්න පුළුවන්, පරදින්නේ නැහැ. ඉතින් මම 40 බෙට් දෙයක් යවුවා. ඉතින් පොඩි ලොස්ට් එකක් ආවා. ඒ හින්දා එක බෙට් එකක් මම 100ක් කරා, අනිත් බෙට් එක 40ක් කරා. ඉතින් මම නිතරම මගේ මේන් බැලන්ස් එක අනිවාර්යයෙන්ම අප් කරලා තමයි මම අනිත් බෙට් එක ප්‍රී බෙට් එකක් ඉදිරිය යවන්නේ. ඉතින් මේකේ අලුත්ම ට්‍රික්ස් එක තමයි ලෝන් රන් ගන්න කෙනෙක්ට හොඳ වදින දවසක් නම්, ඒ කියන්නේ දවස හොඳ වෙන්න ඕන අනිවාර්යයෙන්ම. උදේ පටන් ගත්තම අපි ලෝන් රන් යනවා නම් උදේ ඉඳලා මේ ගේම් එක හොඳට ඇනලයිස් කරන්න ඕන. නැතුව හිටපු ගමන් මේකට ඩිපොසිට් එකක් දාගෙන ඇවිල්ලා මේකේ ලෝන් රන් වලට යන්න හිතන්නවත් එපා. අනිවාර්යයෙන්ම ඔයා නොදෙනවත් නම් ලොස්ට් වෙනවා. මොකද එදා දවස හොඳ වෙන්න ඕන. හොඳ දවසක් වුණොත් විතරයි අපිට බිග් වින් එකක් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙදී කරන්න තියන්නේ හිස්ට්‍රිය බලලා, හිස්ට්‍රිය එවල දීලා නැත්තම්, ලෝන් රන් එකක් දීලා නැත්තම් ඉන්න ප්ලේයර්ස්ලත් බලන්න. වැඩි ප්‍රමාණයක් ප්ලේයර්ස්ලා ඉන්නවනම් ටයිම් එක හොඳයි. අනිත් එක තමයි අවසාන වතාවට ලෝන් රන් එකක් යාලා දීලා තියෙන්නේ කීයටද ඒක බලන්න අනිවාර්යයෙන්ම. මොකද හොඳ දවසක් නම් පැයක් වගේ ඇතුළත අනිවාර්යයෙන්ම ලෝන් රන් එකක් දෙනවා. උදාහරණයක් විදිහට හිතන්න මම සෙල්ලම් කරන්නේ 10ට කියලා. එතකොට 10ට සෙල්ලම් කරනවා නම් අනිවාර්යෙන් ලෝන් රන් එක දීලා තියෙන්න ඕන කලින් 9ට. හරිද? එතකොට අපිට පුළුවන් ලෝන් රන් එක ගන්න. ඉතින් ඔයාලා දකින්නදී ලෝන් රන් එක කොහමද ගත්තේ කියලා රුපියල් 6000කට කිට්ටු වෙන ප්‍රමාණයක් මට ආවා. මම පොඩ්ඩක් බෙට් එක වැඩි කරනවා. මොකද මගේ බැලන්ස් එක ටිකක් වැඩිපුර අප් වුණා ඉඳලා මම නැවත බෙට් එක පොඩ්ඩක් වැඩි කරලා අල්ලනවා. ටයිම් එකත් එක්ක මම හිතනවා හොඳ ටයිම් එකක් ඉඳලා තව පොඩි වෙලාවක් මම ට්‍රයි කරනවා. ඉතින් මම හොඳටම මේක ඇනලයිස් කරලා තමයි ආවේ. ඉතින් ඇවිල්ලා විනාඩි 3ක් 4ක් වගේ කාලය තුළද මට ලෝන් රන් එක ගන්න හැකියාව ලැබුණා. ඉතින් අන්න ඒක මම ඔයාලට කියන්නේ මේ විදියට ලෝන් රන් එකට යන්න ඉන්නවනම් අර මං කිව්වා කරුණ ටික හොඳට මතක තියාගන්න. පැයකටවත් කලින්, ඒ කියන්නේ අපි 10ට සෙල්ලම් කරනවා නම් 9ට හෝ 8:45 9 ඒ වගේ පැයක්, පැය විනාඩි 10ක් වගේ කාලයක් අනිවාර්යෙන් ඒ වගේ කාල සීමාවක් තුළ ලෝන් රන් එකක් දීලා තියෙන්න ඕන. එහෙම වුණොත් අපිට පුළුවන් ලෝන් රන් එකට යන්න. ඒකෙදී තව දෙයක් කියන්නම්. මොකද පැයයි විනාඩි 10ක් 15ක් කියන්නේ සමහර අවස්ථාවල ඔයා හිතන්න දැන් මේ ලෝන් රන් එකෙන් පස්සේ රවුන්ඩ් 4ක් ගියානේ. ඒ රවුන්ඩ් 4 යන්න
විනාඩියක් වගේ කාලයක් නේ ගියේ. අන්න ඒ අවස්ථාවක දැන් අපි පැයක් මේකේ සෙල්ලම් කරනවා නම් සාමාන්‍යයෙන් පැය ඇතුළත රවුන්ඩ් 120-30 ප්‍රමාණයක් යනවා. එතකොට ඒ ඊළඟ පැය ඇතුළත ඒ කියන්නේ දෙකට අඩුවෙන් මේ වගේ එකෙන් වගේ කඩන අවස්ථා ඒ පැය ඇතුළත ගොඩක් යනවනම් එතකොට යන රවුන්ඩ් ප්‍රමාණය වැඩි. එතකොට හිතන් දැන් මං කිව්වේ 120-30ක් යනවා කියලා. එතකොට දෙකට අඩුවෙන් යන රවුන්ඩ් ප්‍රමාණය හිතන්නේ පැය ඇතුළේ 30-40ක් යනවා කියලා. එතකොට 30-40ක් වගේ ගියාට පස්සේ අර පැය ඇතුළත යන වට ප්‍රමාණය වැඩි. එතකොට දෙකට වැඩියෙන් 3-4-5 ඒ වගේ වට යනවනම් අපිට රවුන්ඩ් 110කින් 120කින් වගේ ලෝන් රන් එකක් යයි කියලා අපිට ඒක ඇනලයිස් එකක් ගන්න පුළුවන්. ඉතින් මම බෙට් එක වැඩි කරලා අල්ලපු රවුන්ඩ් එකක් යනවා. මේක මම ගොඩාක් ලොකුට ගන්න ඉන්නේ නැහැ. මොකද මම 120ක් තමයි බෙට් එක දාලා තියෙන්නේ. ඒ හින්දා මම මේක අඩු ප්‍රමාණයකින් කැෂ් අවුට් එක ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලෝන් රන් ගන්නේ. ජය වේවා හැමෝටම. තවත් අලුත් වීඩියෝ එකකින් හමුමු.